අඹ ඇහිදීම ඔබ තුල ප්‍රඥාව පවතින විට යහපත් හෝ නපුරු ප්‍රසන්න හෝ වේදනාකාරී හෝ ඉන්ද්‍රිය අරමුණු ස්පර්ශය වෙනත් අයකු අඹ ගසකට නැග අතුසලවන විට ගහ මුල සිට ඔබ අඹ එකතු කර ගැනීම වැනිය ඔබට නරක අඹ ගෙඩි වලින් හොඳ ඒවා වෙන් කර ගැනීමට සිදුවන අතර ගසට නැග ගැනීමක් හා ඒ වෙනුවෙන් ශක්තිය වැයවීමක්ද නොවනු ඇත මේන් අදහස් වන්නේ කුමක්ද අප වෙත එළඹෙන සියලුම ඉන්ද්‍රිය අරමුණු වලින් අපට දැනුම ලබා දෙන බවයි ඒවා විචිත්‍රවත් කිරීම අපට අවශ්‍ය නැත ලාභය හා අලාභය නින්දාව හා ප්‍රශංසාව කීර්තිය හා අපකීර්තිය දුක හා සතුට යන අටලෝ දහම් ඒවා විසින්ම එළඹ සිටී ඔබේ හදවත තුල සමාධිය හා ප්‍රඥාව වැඩි ඇතනම් ඒවා තෝරා බේරා ගැනීමේ ප්‍රීතිය ඔබට භුක්ති විඳීමට පිළිවන අනිකුත් අය විසින් යහපත් හෝ අයහපත් එතන හෝ මෙතන දුක හෝ සැප වශයෙන් සලකනු ලබන දෙය ඔබේ වාසිය සඳහාම හේතු වෙයි මක් නිසාද ඔබ වෙනුවෙන් අතුසොලවා අඹ බිම හෙලීම සඳහා තවත් අයෙකු ගසට නැග ඇති හේයින් ඒ ගැන ඔබට බියක් ඇති නොවන නිසාය ඔබ උදෙසා බිමට පතිතවන අඹ ගෙඩි අටලෝ දහමට සමානය ඒ ගැන මෙනෙහි කිරීමටත් ඒවා එක්තැන් කිරීමටත් ඔබේ සිත තුළ පවත්නා එකඟ බව හා සමාධිය උපයෝගී කරගන්න කුමන ගෙඩි හොඳ ඒවාද කුමන ගෙඩි නරක ඒවාද කියා දැන ගැනීම විදර්ශනාව හෙවත් ප්‍රඥාව වශයෙන් හඳුන්වා දෙනු ලැබේ ඒ ඔබ විසින් ඇති කරගන්නේවත් මවා ගන්නේවත් නැත ප්‍රඥාව ඇති විට විදර්ශනා ඥානය ඉබේ පහළ වෙයි මාය ඥානය වශයෙන් හඳුන්වනු ලැබුවත් ඒට නමක් යෙදීම අවශ්‍ය නැත.